नमो बुद्धाय 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඒ භාග්‍යවත්තු වරහත්තු ගෞතම නම්මෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම
අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ ඇත්තා වූ ඒ භාග්‍යවත්තු වරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් යුතුව චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය වදාරණ ලද්දේය ඒ ශ්‍රී සද්ධර්මය ස්වාඛාත වනසේක සන්දිට්ඨික වනසේක අකාලික වනසේක ඒහි පස්සික වනසේක ඕපනයික වනසේක පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි වනසේක සතර අපායෙන් මුදවන සුගති රැකවරණ සලසන අමා නිවනට පමුණුවන ඒ ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
මහාකස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට ආරි මහා සංඝරත්නය සුපටිපන්න වන සේක උජුපටිපන්න වන සේක ඥායපටිපන්න වන සේක සාමීචි පටිපන්න වන සේක ආහුනේය වන සේක පාහුනේය වන සේක දක්ඛිනේය වන සේක අංජලි කරණීය වන සේක ලොවට උතුම් පින්කෙත වන සේක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් උපන්නා ආරි මහා සංඝරත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝරුවනට සම්දා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුරුවනට සම්දා තිසරණ සරණ මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත්නි අභේ දර්ශනාරාම විහාරයට 23 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අලංකාර තිමහල් ගොඩනැගිල්ලක් හදලා එහි මේ ධර්ම දේශනා පින්කමට මට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම බොහොම පින් දෙනවා අපේ ශ්‍රී විමල හාමුදුරුවන්ට. පින්වත්නි මා අදහස් කළා ඔබට දහම් කරුණක් කියලා දෙන්න. දැන් මේ මනුස්ස ලෝකේ ආපු අපට තියෙන අපට සාමාන්‍ය මිනිසෙකුට වඩා දැන් අර සිරි බල හඳුරු කිව්වා මේ අපි හරි පින්වන්තයි කියලා මම. එතකොට මම විතරද? අය ඔබ අපි හැමෝම පින්වන්තයි.
ඒ පිග්මන්ත වෙන්න හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම. එහෙම නැතු ඒක මගේ පිනක් හෝ ඔබේ පිනක් කියලා විස්තර කරගන්නවට වඩා ඒක තෝරගන්න ඕනේ මේ විදිහටයි. කොහොමද බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම තමයි මේ මනුස්ස ජීවිතයේදී අපිට ලැබූ පින. කොයි බුදුරජාණන් වහන්සේද? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ඉතින් මේ සරණ යන කාරණේදී මම ඔබට උදව් කළා. කොහොමද උදව් කළේ? බුදුරජාණන් වහන්සේව හඳුන්වා දුන්නා ගුණ වශයෙන්. මේ ගුණ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න, සිත පහදවාගෙන සරණ යන්න කියලා. එතකොට ඒක තේරෙන එක්කෙනා සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඒ සරණ යෑමත් ඒ හැමෝටමත් බෑ. සමහරු සරණ යන්නේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ හිත පහදින්නේ. එහෙනම් මේකෙදි අපිට උවමනා කරන කාරණයක් තමයි සිත පහදවා ගැනීම. අපි මහා උගත්තු නෙමෙයිනේ. මහා පඬිතයි නෙමෙයි. ජීවිතේ අපි කොච්චරවත් කඩේ ගියත් බඩුවකට රැවටෙනයි නෙමෙයිද? බඩුවක් ගන්න ගියත් අපි හොඳ බඩු කියලා හිතන් ලාභ බඩු ගත් අවස්ථාවක් නැද්ද කවුරුවත්? තියෙනවනේ. ගෙදර ඇවිල්ලා නිකම් පසුතැවෙන අයියෝ අපි අහු වුණා කියලා. වෙලා නැද්ද? එහෙම ඥානකින්නේ අපි මේ යුක්ත. එහෙනම් අපිට ආඩම්බර වෙන්න දෙයක් නැහැ අපේ ඥානෙ ගැන. ඒ කියන්නේ අපි තව කෙනෙකුගේ මුලාවකට රැවටිල්ලකට අහු වෙන පුළුවන් අය. ඉතින් එහෙම අය හැටියට ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න පුළුවන් විදියට කරුණු ටිකක් දැනගන්න ලැබීම විශේෂ දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට සරණ ගියේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. එතකොට ඒ උන්වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කළා. දැන් අපේ ශ්‍රීමල හාමුදුරුව ප්‍රකාශ කළා මේ මෙතනට අපේ කටහඬ අලුත් එකක් නෙවෙය. නිතර මේ ස්ථානයේ ධර්මය ඇහෙනවා අය කියලා. එතකොට මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ. ඒ ධර්මය අපේ නෙමෙයි. කාගේද ධර්මය? බුදුරජාණන් වහන්සේගේ. දැන් සමහර අවස්ථාවල් තියෙනවා භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනකොට යහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඒ කාලේ හිටපු හාමුදුරු ලෑස්ති නැහැ. දැන් නම් ඔබෙන් අහුවොත් ප්‍රශ්නයක් මොකක් හරි තියෙනනම් උත්තරයක් දෙන්න. කට කැඩිච්ච එකක් හරි වෙනින් එකක් හරි කටට එන්නේ මොකද්ද කියනවනේ අපිනේ. ඒ කාලේ එහෙම නැහැ. අහනවා මහණෙනි මේ අසවල් කාරණේ ගැන මොකද්ද කියන්නේ. එතකොට ඒ අය කියනවා භගවන් මූලකානෝ වංචේ ධම්මා. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භගවන් නිත්‍තිකා භාග්‍යවතුන් වහන්සේ නායක කරගෙනයි තියෙන්නේ. භගවන් පටිසරණ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි තියෙන්නේ. භගවන්තඤ්ඤේව පටිභාතු වේතස්ස භාසිතස්ස අත්තු. මේ වදාළ කාරණේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සීක්වා. එහෙම ඊයේ කාලේ අය ධර්ම පිළිඅරන් තියෙන්නේ. රාතන් වහන්සේලාත් එහෙම කළා තියෙනවා. එතකොට ධර්මස්වාමී කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ධර්මයන් සරණ යන්න අපිට අවස්ථාවක් ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සරණ යන්න ඕනේ සිත පහදවාගෙන නේ. එතකොට බුදුරජාණන් වහන්සේව සරණ යන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට ශ්‍රාවක සංඝයා සරණ යන්න අවස්ථාවක් ලැබෙනවා. ශ්‍රාවක සංඝයා කියන්නේ තනි කෙනෙක්ද පොදු එකක්ද? පොදු. එතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන අපි ඉගෙන ගත්තා. රහතන් වහන්සේලා ගැන අපි අහලා තියෙනවා. සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කස්සප ආදී
රහතන් වහන්සේලාගෙන අපි අහලා නැද්ද? අහලා තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අහලා නැද්ද? ඒ රහතන් වහන්සේලා රාග දේශ මොහොලෙන් යුක්තයිද තොරයිද? තොරයි. ඒ රාග දේශ මොහොලින් තොර වුණේ කුමක හැසිරিলাද? ධර්මයේ හැසිරিলা. එහෙනම් රාග දේශ මොහො තිබිච්ච චරිත ධර්මයේ හැසිරීම නිසා රාග දේශ මොහො නැති වුණා. එහෙනම් ශ්‍රේෂ්ඨ මොකද්ද? ධර්මයමයි. එතකොට මේ ශ්‍රාවක සංඝයා ගැනත් අපේ හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේව තමයි පින් කියලා අපි කියන්න ඕනේ අග්‍ර පින්. මේ පැහැදුනාම ඒ පැහැදීම අපි දැනගන්න ඕනේ ස්ථිර කර ගැනීමට. දැන් පැහැදීම ස්ථිර කර ගන්නවා කියන එකේ තේරුම මොකද්ද? පැහැදීම නැති වෙන්නත් පුළුවන් කියන එක නේ. අපිට පැහැදීමක් ඇති වුණාට පස්සේ ඒ පැහැදීම ස්ථිරව පවත්වා ගන්නත් අපිට පුළුවන් විය යුතුයි. එහෙම බැරි වුණොත් ඒ පැහැදීම වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වුණොත් ඒකේ වාසියක් නැහැ. ඒක පාඩු. පැහැදීමක් වෙනස් නොවි පවත්වන්න නම් අපිට උදව් ලැබෙන්න ඕනේ මොකෙන්ද? තමන්ගේම ප්‍රඥාවෙන්. ඒ දැන් අපිට අපි ලෝකෙට විවෘතයිනේ. එතකොට අපිට පහදින කරුණු අහන්න ලැබෙනවා. අපහදින කරුණු අහන්න ලැබෙනවා. එතකොට පහදින කරුණු අතහැරලා කෙනෙක් අපහදින කරුණු මෙනෙහි කළොත් මොකද වෙන්නේ? අර පැහැදීම නැති වෙන්න පුළුවන් නේද? එතකොට මම මේ කාරණේ මෙනෙහි කළොත් මගේ මේ පැහැදීමට හානි වෙනවා කියලා තීරුම් ගන්න එයාට ඕනේ නේද ප්‍රඥාව. මම මේ පොත් කියවුවොත් මම මේ මතවලට සවන් දුන්නොත් මගේ පැහැදීමට හානියක් වෙනවා කියලා තමන්ගේ පැහැදීම ගැන තමන්ට තියෙන්න ඕනේ අවබෝධයක්. ඒ කියන්නේ තමන්ට තමන්ගේ පැහැදීම ගැන අවබෝධයක් නැත්තම් හැමතිස්සෙම මේ පැහැදීම තියෙන අනුන්ගේ කතාව මත නේද? තමන්ට නැත්තම් තමන් පැහැදිලා ඉන්න කරුණ ගැන අවබෝධයක්. එතකොට හැමතිස්සෙම ඉන්න වෙන්නේ එක එක්කෙනාගේ කතන්දරේ මත. එතකොට තව කෙනෙක් කතන්දර කියනකොට පහදිනවා. තව කෙනෙක් කතන්දර කියනකොට අපහදිනවා. තව කෙනෙක් කතන්දර කියනකොට ආයි පහදිනවා. තව කෙනෙක් කතන්දර කියනකොට ආයි අපහදිනවා. දැන් ගොඩක් අය එහෙම නේද? එහෙම වෙන්නේ අර පැහැදීම ස්ථිර නැති නිසා. එහෙනම් අපිට වැදගත් වෙන්නේ අස්ථිර පැහැදීමක්ද ස්ථිර පැහැදීමක්ද? ස්ථිර පැහැදීම ඇති කරගන්න නම් කරුණු සහිත පැහැදීමක් තියෙන්න ඕනේ. ආවාට ගියට නෙමෙයි. ඕන කෙනෙක් පහදින්න පුළුවන් බනට වඩිනවා. ඒ නිසා පහදිනවා. තව කෙනෙක් පහදිනවා කවි කියනවා. ඒ නිසා පහදිනවා. ඒව පහදින්න ඕන කාරණා නෙමෙයි. පහදින්න ඕනේ අර බුදුරජාණන් වහන්සේගෙන් අර කියලා තියෙන ගුණ පහදින්න ඕනේ කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන තියෙන ගුණ පහදින්න ඕනේ කාරණා. ශ්‍රාවක සංඝයා කියලා ගුණ පහදින්න ඕනේ කාරණා. එතකොට පහදින්න උවමනා කරන ධර්මය දහස් ගාණක් බුද්ධ දේශනා මේ ත්‍රිපිටකේ තියෙනවා. දැන් ඒව තමයි අපි ඔබට කියා දීලා තියෙන්නේ. එතකොට ඒවා ඉගෙන ගැනීමෙන් තමයි ඒ පැහැදීම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු වෙන ක්‍රමයක් නැහැ. ඒ පැහැදීම ඇති වුණොත් එතන ඉඳලා තමයි අපිට අවබෝධයෙන් යමක් කරන්න මාර්ගය විවෘත වෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් ලකූ පින්කමකට යනවා කියලා. පින්කම ගැන තියෙන අවබෝධය අයෝ වැඩක් නැහැ, සෙනඟ ගුඩි තෙරපුණා, කණ්ඩත් නැහැ, වතුරත් නැහැ කියලා උන කියනවා ඇවිල්ලා. එතකොට පින්කමේ තියෙනවද පැහැදිච්ච දෙයක්? එතකොට පහදිනවා නම් ඒ පැහැදීම තියෙන්නේ මේ වගේ දේවල් එක්ක කලවම් වෙන්නේ නැති එකක්. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නම් බාහිර දෙයක් එක්ක කලවම් නොවි ඒ පැහැදිලා තියෙන්නේ.
ධර්මී ගුණ බාහිර දෙයක් එක කලවම් නොවි පැහැදිලා තියෙන්න ඕනේ. සංඝයාගේ ගුණ බාහිර දෙයක් එක කලවම් නොවි පැහැදිලා තියෙන්න ඕනේ. එතකොට බාහිර දෙයක් එක කලවම් නැත්තම් මේ පැහැදීම හැමතිස්සෙම මේ පැහැදීම විශේෂ වශයෙන් යා දකින්නේ නැද්ද? දකිනවනේ. ආන්ගේ පැහැදීම තමයි අපට උවමනාදී. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධියක් මේ කියන්නේ යන්නේ දිවී ලෝකේ දෙවිවරු උපදින්නේ ඕපපාතිකව. ඕපපාතිකව කියන්නේ එකපාරට මේ ඊළඟ මොහොතේ නෑ, මේ දැන් ඉන්නවා. ඒක තමයි ඕපපාතික. ඕපපාතික උපදිනා ලස්සන දෙවි කෙනෙක්. දැන් යා බබලනවා. ඒකෝ අනිත් දෙවිවරු ඔක්කොම නිකන් පුදුම වෙලා බලන් හිටියා මේ ලස්සන දෙවියා දිහා. බලලා අර දෙවිවරු ඔක්කොම විස්මයෙන් ලං වුණා. ලං වෙලා ඇහුවා, "ඔය හරි පිං කරපු එක්කෙනෙක් වගේ මේ දෙවියා කියනවා අන්නේ නැහැ. ඔය හරියට දාන දීලා වගේ මේ දෙවියා කියනවා අන්නේ නැහැ. ඔය හොඳට සීල් රැකලා ඇති කාලයක් තිස්සේ අන්නේ නැහැ." එතකොට අනිත් අය අහනවා, "එතකොට ඔය මහා දානපති දෙවි කෙනෙක් විදිහට මනුස්ස ලෝකේ දානමාන දීපු කෙනෙක් නෙමෙයිද?" "අනේ නෑ." "එතකොට ඔයා මනුස්ස ලෝකේ මොකද්ද කළේ ඔයා?" "අනේ මං හිඟන්නේ කිව්වා." "මනුස්ස ලෝකෙ මියා හිඟා කාල ජීවත් වෙච්ච කෙනෙක්. වැරහැලි ඇඳගෙන හිටපු කෙනෙක්. යන්තම් කුලියක් කරලා ජීවත් වෙච්ච කෙනෙක්." ඉතින් මෙයාගේ විස්තරය කිව්වා අර දෙවිවරුන්ට. දෙවිවරු ඔක්කොම මෙයාට විහිළු කරන්න ගත්තා. "බලාපල්ලකෝ, හිඟන්නට ගිය කල, දිලින්දට ගිය කල කියලා විහිළු කරා. සක්දෙවිඳු දැක්කා මේක. දැකලා මේ සක්දෙවිඳු අර විහිළු කරන දෙවිවරුන්ට අන්න ගියා. එහෙනම් පේනවා මේ දිවි ලෝකෙ ගියත් විහිළු නම් තියෙන්නේ. නේද? අපහස නම් දිවි ලෝකෙ තියෙන බව පෙනේ. මේ සක්දිවිඳු අර දෙවිවරුන්ට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා, "ඕගොල්ලෝ මේ දෙවියන්ට මුකුත් කියන්න එපා. මේ දෙවියන් විශේෂ කෙනෙක් කියලා. මෙයා මනුස්ස ලෝකෙදී අවබෝධයෙන්ම සද්ධාවට ආපු කෙනෙක් කියලා. මෙයා මනුස්ස ලෝකෙදී අවබෝධයෙන්ම සීලේ පිළිපදපු කෙනෙක් කියලා. මෙයා අවබෝධයෙන්ම ධර්මයේ හැදාල කෙනෙක් කියලා, ධර්මයේ පුරුදු කරපු කෙනෙක් කියලා. මෙයා පොඩ්ඩක් හරි දීලා තියෙනවා නම් අවබෝධයෙන්ම දීපු කෙනෙක් කියලා. මෙයා අවබෝධයෙන්ම නුවණින් මෙනෙහි කරපු කෙනෙක්. මෙයා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා සමාදන් වෙලා පුරුදු කරලා මේ ඇවිත් ඉන්නේ විහිළුණම් කරන්න එපා කිව්වා." ඊට පස්සේ මේ සක්දෙවිඳු මේ කාරණේ බුදුරජාණන් වහන්සේට ගිහින් සැලකලා, "ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මේ දිවි ලෝකෙ ළඟදී දෙවියෙක් උපන්නා. ඒ දෙවිය හරි ලස්සනයි අනිත් දෙවිවරුන්ටත් වඩා. ඉතින් අනිත් දෙවිවරු වට කරගෙන මෙයාගෙන් ප්‍රශ්න ඇහුවා, 'ඔයා කොහොමද ඔච්චර ලස්සන උනේ? ඔයා කොහොමද ඔච්චර බබලන්නේ? ඔයා ඒ කාලේ ඉන්න මනුස්ස ලෝකේ හොඳට ඉන්නේ නැති නේද?' කියලා. එතකොට මේ දෙවියගේ විස්තරය කිව්වහම විහිළු කරන්න ගත්තා. මං ඉතින් විහිළු නැවැත්තුවා. බුදුරජාන් වහන්සේ වදාළා, 'හා හා, මට මතකයි ඔයා හරි දුප්පත් කෙනෙක් කියලා. වැරහැලි ඇඳගෙන ඔයා හිටියේ කිව්වා. ඔයා ඒ වුණාට දෙවිය මෙයා ශ්‍රද්ධාව සමාදන් වුණා. සීල සමාදන් වුණා. සුත සමාදන් වුණා. ත්‍යාග ප්‍රඥා සමාදන් වුණා කියලා ලස්සන ගාථාවක් වදාලා. 'යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා.' මෙයා සෝවාන් වෙලා මනුස්ස ලෝකෙදී. 'යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා.' තථාගතයන් වහන්සේ කෙරෙහි මෙයාගේ දිපිච්ච සද්ධාව අචලා. ඒ කියන්නේ සෙලවෙන්නේ. සුප්පතිට්ඨිතා හොඳට පිහිටලා තියෙනවා. සෙලවෙන්නේ නැතුව හොඳට පිහිටපු පැහැදීමක්.
සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං. ඔහු තුල තිබිච්ච සීලයත් කල්යාණ සීලයක්. ඒ කියන්නේ අර තමන් තුල තිබිච්ච සීලය අවබෝධයෙන්ම තිබිච්ච සීලයක්. සීලේදී පරිසං වෙන්නේ මොනව මොනවද? ඔව් කටයි ඇඟයි. කටයි ඇඟයි. එතකොට කට සංවර කිරීමත් සීලයට අයිති එකක්. ශාරීරික සංවර කිරීමත් සීලයට අයිති. අන්නේ සංවර භාවය පිහිටලා ඉන්නවා. එයා ශරීරයෙන් වරදක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. හොරකමකට, වැරදි ක්‍රියාවකට මේ ශාරීරිය සම්බන්ධ කරගන්නේ නැහැ එයා. එහෙනම් එයාට යම් කිසි දමනයක් තියෙනවා. කට හවුල් කරගන්නේ නැහැ. වචනේ කිව්වට මම තේරෙන්නේ නැහැ ගොඩක් අයට. නේද? ඉත වචනේ සංවර කරගන්නවා කිව්වට ඒක තේරෙයි. අහලා 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 දැන් ඒක තේරෙන්නේ නැහැ. කට කිව්වම තේරෙනවා. එතකොට අර එයා කට හරියට හසුරුවනවා. ඇයි චූටි දෙයකින් කට වැරදුනොත් ලොකු අකුසල් සිද්ධ වෙනවනේ. පොඩි දෙයකින් කට වැරදුනොත් ලොකු අකුසල් සිද්ධ වෙනවා. බාරහතන් පසේ බුදුරජාණන් වහන්සේට කුෂ්ඨයා කියලා ආත්ම භාව ගානක් එක මිනිස්සෙක් කුෂ්ඨ උපන්නනේ. ඒ වගේ අර කට සං කරගන්නේ නැහැ. ධර්මයේ පිහිටපු නැති එක්කෙනා. ශ්‍රද්ධාවේ හොඳට පිහිටපු එක්කෙනා කට පරිසං කර ගන්නවා. කට පරිසං නැහැ ධර්මයේ නොපිහිටලා. එයාගේ කටට වැටක් නැහැ. ධර්මයේ පිහිටපු එක්කෙනා දන්නවා මේක මම කතා කළ යුතු නැහැ. මේක මම කතා කළ යුතු නැහැ. මේක මම කතා කළ යුතු නැහැ. හොඳම උදාහරණයක් ඔබට මම කියන්නම්. මේ වචනේ පරිස්සම් වීම ගැන බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක්. මේක තියෙන්නේ විනය පිටකේ. එක උපාසිකාවක් හිටියේ. උපාසිකාව ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට දානි හදන්න ඉදිරිපත් වෙච්ච කෙනෙක් සවැත්නුවර. ඉතින් ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට දානි හදන්න ඉදිරිපත් වෙලා මේ ස්වාමී උපාසිකාව යනවා හොයාගෙන. නම එක ස්වාමීන් වහන්සේ නමක් හොඳටම අසනීපයි. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට මොනවද මේකට පත්තියන් වෙන්න තියෙන ආහාරය? වෙද මහත්තයා කිව්වා මට මස් හොද්දා තිබ්බොත් හොඳයි කියලා කිව්වා. දැන් ඉතින් මේ උපාසිකාව ඇවිල්ලා කඩපිල් ගානේ යව්වා මිනිස්සෙක්ව. කිව්වා මේ අද නෑ කියලා විපරන්ට. මේ උපාසිකාව ඊට පස්සේ මොකද්ද කළේ දන්නවද? ඔව් 16ට අඬ ගැව්වා. අඬ ගහලා කලවෙන් කෑල්ලක් කැපුවා. කපලා දුන්න මේක උයන්ද කියලා මම ඔතා ගත්තා. කකුල ඔතා ගත්තා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දන්නේ පිටත් කළා. ස්වාමීන් මේක වැළඳුවා. දැන් බුදුරජාණන් දැන් ස්වාමියා ගිදරාම කවුද? මහත්තයා. මහත්තයා ඇවිල්ලා බැලුවා. බලද්දි මේ උපාසිකාව කකුලක් විලාගෙන ඉන්නවා. දැන් අර රෙද්දෙල් ඒ පිරිලා. දැන් මහත්තයා සෝතාපන්න වෙච්ච කෙනෙක්. ඔන්න බලන්න වෙනස. ද වචනේ කලබලද? ධර්මයේ පිහිටපු නැති කෙනෙක් නම් ඉවරයි නේද? බුදුරජාණන් වහන්සේ නිඳා ලබනවා. ධර්මයක් නිඳා ලබනවා. සංඝයාත් නිඳා ලබනවා. තමන් මරණින් මත්තේ නිරේත් යනවා. බලන්න ධර්මයේ පිහිටපු කෙනාගේ කට ආරක්ෂා වෙන විදිහ. ඉතින් ඉක්මනට කලබලලා බෙහෙත් ටේක් කළා කියලා බුදුරජාන් මෙයා ඉක්මනට දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් කිව්වා අනේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ දාන්නට වඩින්න කිව්වා. දැන් බලන්න මේ චරිතය ධර්මයෙන් හැදෙන චරිතය වෙනස. වෙන කෙනෙක් නම් අනේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ දාන්නට වඩින්න කියලාද කියන්නේ?
අනේ ස්වාමිනි බලන්න මේ වෙච්ච දේ මේ හාඳුකෙන් මාස ඉල්ලලා. අපි ඒ ගෑනිත් මෙහෙම බලන්න කරගත්තු දේ එහෙම නෙවෙයි කියවින්නේ. දැන් බලන්න මේ මම ඒක කියන්නේ ධර්මයට ලං වෙන්න බෑ. නිකන් මේ කියව පමණින් බෑ ලං වෙන්න. ධර්මයට ලං වෙන්න ගුණේ තමන්ගාමමයි තියෙන්න ඕනේ. එතකොට කිව්ව අනේ ස්වාමිනී හිට දවසේ දාන්නට වඩින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කාරණේ දන්වානේ. දාන්නට වැඩි. දැන් පහුදා දානට වැඩි. දානිය වළඳලා දැන් බුදුරජාණන් වහන්සේ දැන් දානි වළඳනවා. දැන් හරියට දානි බෙදුණා. දැන් කතාව නෑ ප්‍රශ්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කෝ සුප්පිය උපාසිකාව කෝ? අනේ ස්වාමීනි උපාසිකාවට නැගිට ගන්න බෑනේ. ආන් ඉන්න වැඩේ කිව්වා. ආ යම් බලන්න ඊළඟ නෑ. ඊට පස්සේ කිව්වා එන උපාසිකාව එක්කන් ඉන්න මේ කිව්වා. බුදුරජාණන් වහන්සේලාගේ උපාසිකාව එක්කගෙන එනකොටම බුද්ධානුභාවයෙන් අර කැලැල්ම කියලා සුවපත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? උපාසිකාව ඔබේ ශ්‍රද්ධාව විස්මේ ජනකයි. ඔබේ ශ්‍රද්ධාව විස්මේ ජනකයි. ඊට පස්සේ එයාට ලැබුණ ශ්‍රද්ධාවෙන් දාන දෙන අතර අගතනතුරු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙට විහාරයට වැඩලා සංඝයා කතා කරලා ඒකට විනය නීතියක් පැනෙව්වා. ඉතින් මම මේ කිව්වේ ඒ වගේ බැරෑරුම් අවස්ථාවලත් අර විදිහට සංවර වෙන්න නම් ඒ සංවර වෙන හැකියාව ලැබෙන්නේ මොකෙන්ද? ඉතින් යාතුල පිහිටපො සිහියක් තියෙනවනේ. සිහිය පිටලා තිබ්බොත් විතර නේද මේක කරන්න පුළුවන්. කලබල වෙලා කියෝගෙන යනවනම් සිහිය නැනේ. එහෙනම් ධර්මයෙන් පිටින එකක් සිහිය. ධර්මයෙන් එකක් යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම. ධර්මයෙන් පිටින එකක් වීරිය. ඉතින් මේවා බාහිර දෙයකින් පිටන්නේ. මෙයා පිටන්නේ මොකෙන්ද? ධර්මයෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ ධර්මය තුලින් නේද යසි අරියන්ත යස්ස සද්දා තථාගතේ අත්තලා සුප්පතිට්ඨිතා. එතකොට සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතා. එතකොට යාගේ සීලේ තියෙනෙත් අර සිහිය පිහිටපු වීරිය පිහිටපු නෝන පිහිටපු චරිතයක් තුල. එතකොට එක කල්යාණ සීලයක් අනතුරු නැහැ. සංඝේ පසාදෝ යස්සත්ති. එතකොට යාගරී තිනෝ සංඝයා කිරී ප්‍රසාදයක්. දැන් ඔබ දන්නේ නැති වර්තමානයේ සංඝයාගේ ප්‍රසාදයට හානි වෙන දේවල් හරියට ලැබෙනවා නේ. නමුත් ඒව එද්දි වෙද්දි ධර්මයේ දන්න කෙනාගේ තිනෝ නම් සංඝයාගේ ප්‍රසාදයක්. ඒකට මුකුත් වෙන්නේ නැහැ. ඒ සංඝයාගේ ප්‍රසාදයේ තිනෝ නම් එක එක්කෙනාගේ වචන මත එක එක්කෙනා එක එක සිද්ධි මත. එතකොට ඒ සිද්ධි වලට අනුව යාගේ පැහැදීම විනාශ වෙනවා. දැන් අපි දන්නවා මේ පොඩි පොඩි දේවල් වුණාම සමස්ත සංඝයාටම වයින් මිනිස්සු ඉන්නවනේ. එතකොට දැක්කන කට අසංවරයි. ඒ මොකද සංඝයාගේ පැහැදීම නැහැ. සංඝේ පසාදෝ යස්සත්ති. සංඝයාගේ පැහැදීමක් ඇද්ද? උජු භූතස්ස දස්සනං ජීවිත අවබෝධි ඍජු. බුදුරජාණන් වහන්සේ සක්දීවිඳුට කියන්නේ අදලිද්දෝති තං ආහු. එයාට කියන්නේ දිලිඳු නැති කෙනා කියලා. එතකොට එහෙනම් කණ්ඩ වොණ්ඩ නැති වුණාට ධර්මිතුල ඒක දිලිඳුකමක් කියලා සලකන්නේ නැහැ. අඳින්න නැතිකම දිලිඳුකම කියලා සලකන්නේ නැහැ. එහෙම බැලුවොත් එහෙම රාතන් වහන්සේල කොච්චර ඉඳලා තියෙනවද හරියට දානවිල්ල නැති. එහෙනම් දිලිඳුනි. රාතන් වහන්සේල කොච්චර ඉඳලා තියෙනවද මේ අමුසෝහණි තිබිච්ච වස්ත්‍ර කෑලි එකතු කළා මෝටු කළා පොරෝගන නින අන්ත දුප්පත්නි. රාතන් වහන්සේල කොච්චර ඉඳලා තිරඳ ගස් ගල්ලට. එහෙනම් හොඳටම දිලිඳුනේ නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී දිලිඳු කියලා එයාට සම්මත වෙච්ච එක උන්වහන්සේ ඒක අයින් කළා. අදලිද්දෝති තං ආවු අමෝගං තස්ස ජීවිතං. එයාට කියන්නේ දිලිඳු නැති කෙනා කියලා.
අමෝගං තස්ස ජීවිතං ඔහුගේ ජීවිතයේ හිස් නැහැ කියනවා. ඒත් මෝග කියන්නේ හිස් නැහැ කියනවා. එතකොට බලන්න පින්වත්නි වර්තමානයේ අපට ශ්‍රද්ධාවට අභියෝග සිද්ධ වෙන දේවල් හරියට සිද්ධ වෙනවනේ ඉස්සරට වඩා. එතකොට අපි ආරක්ෂා වෙන්න තියෙනවා තමන් තුළම ඇති කරගන්න ගුණවලින්. බාහිරින් ආරක්ෂා බලාපොරොත්තු වීම වැරදි. මොකද හේතුව බාහිරින් ලෝකේ එහෙම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ආරක්ෂාවක් ලැබෙන්න ඕනේ තමා තුළින්ම. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඒ දිලින්ද ගත්තොත් ඒ වගේ දිලින්දු අය ලෝකේ ඉන්නවා. නමුත් දැන් අපි ගත්තොත් අපිට මොනව හරි කන්න ටිකක් හම්බ වෙනවා. ඔබ මොනව හරි කනවන්නේ නේ? මොකක් හරි අඳින්න හම්බ වෙනවා නේ? මොක කොහම හරි ජීවත් වෙනවා නේ? නමුත් දැන් එයා මැරිලා ගිහිල්ලා එයා කොහෙද උපන්නේ? තවුතිසාවේ. එයා තවුතිසාවේ උපන්න සුන්දර දිව්‍ය රාජයක් වෙලා. දැන් අපි මැරිලා ගිහිල්ලා අපි ආසරණ වුණොත් අපි ගේ මුල්ලකට ආවොත් එතකොට වාත්තිකුණේ හිටියොත් වැසිකිලි වල්ලක හිටියොත් එහෙම හරියට උපදිනවනේ මිනිස්සු ගිහිල්ලා. මට අද එක හාඳු කෙනෙක් හම්බුණා. මේ ඒ හාඳුරුව බෙහෙත් තියෙත් කරන හාඳු කෙනෙක්. ඒ හාඳුරු කෙනෙක් මේ ගොඩක් ලෙඩවලදී මේ ඔය එහාඳුරු පිළිකා රෝගින් ගැන පරීක්ෂණයක් කළාලු. මම ඉතින් දන්නේ නැහැ එහාඳුරු කීපෙක මොකක්ද කියන්නේ. එහාඳුරු කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි ඔය තුවාල හැදෙන තැන් තියෙන ඇඟ ඇතුලේ මාස් තැලිලා එහෙම වෙන තැන් ඒ වගේ තැනකට මේ තරහකාරයෙක් භූතයෙක් රිංගනවා. රිංගලයා එතන ඉන්නවලු අරකින් ඕජා අරගෙන එතනවලු පිළිකාව හැදේ. විහාඳුරේම ආයට පිරිත් කියලා විහාඳුරගේ මොනවාර ක්‍රම ඇති අයින් කරාට පස්සේ ලිඩා සනීප වෙනවා. එතකොට අපිට තේරෙනවා මොකද මේ. එතකොට මම ඒ හාඳුරුන්ට කිව්වා එහෙනම් හාඳුරුනේ මේ මෙරෙන මිනිස්සු යන්නේ දුගතියේ කිව්වා. එතකොට එහෙම වෙන්න මොකද්ද හේතුව? ස්ථිර ශ්‍රද්ධාවකට එන්න බැරි වීම. සීලේ කල්යාණ වූ සීලයක් ඇති කරගන්න බැරි වීම. සංඝයා කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්න බැරි වීම. ධර්මයේ අවබෝධයක් ඇති කරගන්න බැරි වීම. මේවා ඉන්නේ දිලින්දෙක් වශයෙන් යාට ඉන්න වෙලා තියෙන්නේ. එතකොට දිලින්දු නොවි වාසය කිරීම කියලා කියන්නේ ඔය තෙරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාවත් සීලයක්. එතකොට අපි මේ ගොඩක් ඔය ගැඹුරු අවබෝධයක් කරා යන්න පුළුවන් එක්කිනාටත් හැබැයි දැන් අවස්ථා තියෙනවා. මොකද මේ ගැඹුරු දේශනා අපි කතා කරන නිසා. නමුත් මං ගොඩාක් දුරට මහන්සි ගන්නේ ඔය තත්ත්වෙ කෙනෙකුට ඇති කළ දීම පිණිසයි. මහන්සි ගත්තේ මොකද හේතුව? සමහර කෙනෙකුට ගැඹුරු දහම් දැනුමක් තියෙනවා. ශ්‍රද්ධා වෙනුවට මාන්නේ තියෙනවා. එතකොට අර දැනුමින් පලන්නේ නෑනේ. මාන්නෙම්ම කටක ගහ යා දිනිනවා. හැබැයි ධර්මඥානෙ තියෙන නිසා අපි ශ්‍රද්ධාව නැහැ. එතකොට අර ලක්ෂණ නැතු යනවනේ. ඉතින් ඒ නිසා අර ගැඹුරට ධර්මඥානෙ ලැබුවා කියලා ධර්මඥානෙ, ඒ කියන්නේ දහම් සූත්‍ර දේශනා ගොඩාක් මතක තිබ්බා කියලා ඒකේ ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. ඔය කියාපු ලක්ෂණ ඇති කරගන්න බැරි වුණා. ඒ නිසා වැදගත්ම දේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර හිත පහදවා ගැනීම. ඒක පින්වත්නි අපි කරන්න ඕනේ. ඒක අපිට තියෙන දුර්ලභම ලාභය. දැන් අපිට ඉස්සර අපි කොච්චර බෑ කිව්වා. දැන් අපි කියමු සීත කාලේට, වැස්ස කාලේට අපිට පොඩි කාලේ අපිට වැස්ස කාලේට ඔළුව කැක්කුම හැදෙනවා උදේට. අපි කියන ඔළුව කැක්කුමයි යන්නම් බෑ, අද නම් ඉස්කෝලේ යන්න බෑ කියලා. එතකොට අම්මලා මොකද කියන්නේ? අම්මලා කියන්නේ නෑ, යන්නම ඕනේ කියලා. අපි යවන්නේ නැද්ද?
යවනවා. ඒ වගේ ධර්මයේ කිරි හිත පහදන්න ඕනේ කියලා කියන්න කෙනෙක් නැහැ. අපිට කන්න දීලා සමහර විට අපිට බලෙන් සර්ට් අඳලා බලෙන් කන්න දීලා සැර දාලා අපිව ගෙදරින් එළවන්නේ යනවා ඉස්කෝලේ කියලා. ඉතින් අපි බොහොම අකමැත්තෙන් ඉස්කෝලේ ගිහිපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම බලෙන් අපිට හිත පහදවන්න කෙනෙක් ඉන්නවද? නැහැ. ඒක බලෙන් හිත පහදවන්න බෑ. හිත පහදවා ගන්න උවමනා කරන කාරණේ තමන් ළඟ තියෙන්න ඕනේ. දැන් බුද්ධ දේශනා කියවල දැන් මම හිත පහදවා ගත්තේ මේ දේශනා කියෝ කියෝමයි. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් ඔබට හිත පහදවා ගන්න තියෙන්නේ මේ ක්‍රමයට. වැඩි පහසුවක් තියෙනවා ඒකට උදව් කරන්න දැන් කල්යාණ මිත්‍රයන්ගේ බහුලත්වය තියෙන නිසා. ඒ නිසා පින්වත්නි හිත පහදවා ගැනීම ඉවසීමෙන් යුක්තව කරන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න, උන්වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න, ගුණ තේරුම් ගන්න, තේරුම් ගන්න මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ, මේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මම සරණ ගියේ කියලා එක හිතේ දැඩි ලෙස පිහිටවා ගන්න. එතකොට ඒ සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ සම්බන්ධයෙන් ඒ චිත්ත ප්‍රසාදයට හානිවන යමක් කවුරු හරි කිව්වොත් එයා ඒක මේ කණින් අහනවා අනිත් කණින් පිට කරන මිසක් එයා ඒක ගන්නෑ. මොකද එයා දන්නවනේ ඒක වැඩන්නේ කියලා. ඒ වගේ දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට උන්වහන්සේගේ ධර්මයක් තියෙන. ධර්මයේ කෙරෙහි අපේ හිත පහදවා ගන්න ඕනේ. ඒ ධර්මයේ උගන්වන්නේ රාග ද්වේෂ මෝ නැති කිරීම ගැන. හරි ලස්සන මේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව එක බ්‍රාහ්මණි. ඒක හරි පුදුමයි ඒ උත්තර. අහනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ ධර්මයේ ස්වාක්ඛාතයි ස්වාක්ඛාතයි කියනවා. ඒක අපි කිව්වොත් එහෙම තවත් තරලව ස්වාමීනි මනාකොට දේශන ලද්දේය මනාකොට දේශන ලද්දේය කියනවා. මේ මනාකොට දේශන ලද්දේ කියන්නේ ඇයි මේ ධර්මයට කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණය යමෙක් තමා තුල රාග දේශ මොහව තියෙන බව ධර්මයේ තුලින් දැනගනීද? ඒ ධර්මයේ මනාකොට දිසූ එකක්. තමා තුල තියෙන රාග දේශමව නැතුව යයිද ධර්මයේ තුලින් නැතුව ගිය බව දැනගනීද? ඒ මනාකොට දිසූ එකක්. බලන්න පුදුම උත්තරයක් නේද? දැන් අපේ තුල තියෙන අපිට රාගේ නැමැති අකුසලයක් තියෙනවයි දේශේ නැමැති අකුසලයක් තියෙනවයි මොහේ නැමැති අකුසලයක් තියෙනවා කියලා අපිට ඉස්කෝලේ පන්ති ඉගෙනනවද? කවුරක් කියලා දුන්නද? බුද්ධ දේශනාවල මිසක් අපිට ඒක අහන්න ලැබුණාද? මේවා අකුසල් කියලා, අකුසල් මුල් කියලා. එතකොට මේවා දැනගත්තේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඒන ස්වාකාතයි. ඊර්වසේ ද ඒ අකුසල් දුරු වෙන ආකාරයට කට සංවර කරගන්න, කය සංවර කරගන්න, හිත සංවර කරගන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් උගන්වනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ අර රාග දේශ මොහ තියෙනවා කියලා තේරිච්ච එක්කෙනා. ඒක නැති කර ගැනීම පිණිස. එතකොට ඒ මාර්ගය ගියාට පස්සේ ඒක ප්‍රහාණය වුණාම ඒ මාර්ගය ගමන් කළා. එතකොට මනාකොට කිව් දෙයක්. මනාකොට දේශනා කරපු එකක් කියලා ඕම් ඕමයි බ්‍රාහ්මණේ මේක හොරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට බලන්න මේ ධර්මයේ කෙරෙහි කොච්චර පහදින්න පුළුවන්ද? එතකොට දැන් හරි විදිහේ ධර්මයේ මෙනෙහි කළොත් එතකොට අර රහතන් වහන්සේලාත් මතක් කරගන්න පුළුවන් නේ. විශේෂයෙන්ම ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ තුල පහළ වුණේ උන්වහන්සේ නිකලස් බවට පත් කරගෙනනේ. උන්වහන්සේ කෙලෙස් සහිතව ඉන්නකන් ධර්මයේ පහළ වුණේ නැනේ. යම් දවසක උන්වහන්සේ තුල ධර්මයේ පහළ වුණාද ඒ ධර්මයේ පහළ වෙච්ච ධර්මයෙන් උන්වහන්සේ නිකලස් වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේව නිකලස් කරගෙන මතුවෙච්ච ධර්මයක් නේද?
එතකොට මේ ධර්මයේ අනිත්‍යයට උන්වහන්සේ දේශනා කළාම අනිත්‍යයත් නිකිලෙස් වුණා. එතකොට එහෙනම් මේ ධර්මයේ මනාකොට දේශනා කරපු දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ධර්මයේ කවදාවත් මේ වාද විවාද කිරීමට රණ්ඩු අල්ලගන්න මේ ධර්මයේ ඉගෙන ගන්න එපා කිව්වා. සර්පයාව නැට්ටින් ඇල්ලුවා වගේ කිව්වා. ඒ ඉගෙන ගත්තා නම් ඒ වගේ අදහස් වලින් ඒගොල්ලෝ මේ නිසා විනාශ වෙයි කිව්වා. ඒ නිසා ධර්මයේ තියෙන්නේ අර අකුසල් දුරු කිරීමටයි කුසල් උපදවා ගැනීමටයි. එතකොට මේ මූලික කාරණේ ගැන හිත පහදා ගන්න ඕනේ. සංඝයා ගැනත් එහෙමයි. ඒ විදිහට තෙරුවන් සරේ හිත පහදවාගෙන සීලයක පිළිපදලා ඔබ පුරුදු කරන්න. එතකොට මේක තම තමන් විසින් කරගන්න තියෙන්නේ. බාහිර කෙනෙකුට මුකුත් කරන්න විශේෂ දෙයක් නැහැ. මොකද බාහිරව තියෙන දැන් කල්යාණ මිත්‍රයෝ තියෙන බාහිර ලැබෙන අංගෙනේ. එතකොට ඒ සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ බාහිරින්. ඒක කල්යාණ මිත්‍ර ශ්‍රවණයෙන් තමයි එන්නේ. එතකොට බාහිරෙන් ඒක දුන්නට අභ්‍යන්තරයේ තියෙන දෙපේ තමන්ට හැකියාවක් නේ. හැකියාවක් නැතුව ඒක කරන්න බෑ. හැකියාවක් ඕනේ. ඉතින් ඒ නිසා ඒ හැකියාව ඔබ තුළ තියෙන්නත් පුළුවන්. නොතියෙන්නත් පුළුවන්. තිබ්බ හෝ නැත අපි ඒකට උත්සාහ ගැනීමයි. දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි සමහරුන්ගේ හිත ඉක්මනට සමාධිමත් වෙනවා. එතකොට යා කරන්න ඕනේ ඒ සමාධියම දිනු කරගන්න එකයි. සමාධිය දිනු කළා පස්සේ විදර්ශනා කරන්න ඕනේ. ඊට පස්සේ දේශනා කළ සමහරුන්ට හිත එකඟ වෙන්නේ නැහැ. හැබැයි නුවණින් මෙනෙහි කරන්න පුළුවන් අමාරුවෙන් හරි. එතකොට යා කළ යුත්තේ නුවණින් මෙනෙහි කිරීමයි. තව කෙනෙක් ඉන්නවා හිතත් එකඟ වෙනවා නුවණින් මෙනෙහි කරන්නත් පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාළ යා මේ දෙකම කරන්න. තව කෙනෙක් ඉන්නවා හිත එකඟ වෙන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්නත් බෑ. එයා අර තුන් දිනාටත් වඩා වීරිය ගන්න ඕනේ කිව්වා. බලන්නකෝ ඒ උත්තරේ. අර තුන් දිනාටත් වඩා වීරිය ගන්න ඕනේ කිව්වා. ඒ වගේ අපිට මේ දහම් කාරණා නැත්නම් මේක වෙන්නේ නැත්නම් අනේ අපිට පිම්මදි මේක වැඩන්නේ කල්පනා කරලා එහෙම අර අතාරිනවට වඩා ඒ කෙරෙහි හිත පහදවා ගන්න කරුණු ඇති කරගන්න එක තමයි උපකාරී වෙන්නේ. අනේම කළාම මං හිතන්නේ මේ බෙහෙර විහාර ඔක්කොම හදන්නේ මේ වටනේ. දැන් මේතනම මේ ශාලාව ලොකු ඉදමක් කළා මෙතුමා හදලා තියෙන්නේ. මේ පන්සල හදලා තියෙන්නේ මෙතුමා. එතුමා රජී අබේවීර මහතාත් කාන්ති අබේවීර මැතිණියත් කියන දම්පතීන් තමයි හදලා තියෙන්නේ. ඔක්කොම අබේ කියන නමට මේගොල්ලෝ හරි ආසයි. පන්සලේ නමත් මොකද්ද? අබේ දර්ශනාරාම. පන්සල් තුනක් හදලා තියෙනලු තවත් අබේ කියන නම. එතකොට අබේ කියන්නේ බය නැති. එතකොට අපි සසරට බය වෙන්න ඕනේ. නිවන් මඟට බය නැති වෙන්න ඕනේ. එතකොට මේ අභය දර්ශනාරාමය කියලා කියන්නේ බිය නැති දර්ශනේ ඇති කළ දෙන තැන. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නිතියෙන්නේ නේ බිය නැති තැන. ඉතින් අපි වුණත් බයත් ඇති ගැනීමක් ඇති වුණාම මෙනෙහි කරනවා නේ බුදුරජාන් වහන්සේ. මට මතකයි මම පසුගිය දිගට මම කියලා තියෙන්නේ වාහනයක නැග්ගොත් බයිසිකල් එක වේවා, ෆුට් සයිකල් එක වේවා, තීවිල් එකක වේවා, බස් එකක වේවා නැග්ග ගමන් බුදුරජාන් වහන්සේ සිහි කරන්න කියලා තියෙන්නේ. ඇයි හේතුව? හිතන්න බැරි විදිහට අද මම වාහන අනතුරු වැඩි. මම නම් ඉතින් හැමදාම වාහනේ නැග්ග ගමන් බුදුරජාන් වහන්සේ සිහි කළා තමයි යන්නේ ගමන. අනිත් අයත් කියනවා එහෙම කරන්න. නිදා ගන්න ගියත් සිහි කරන්න ඕනේ. මොකද අපිට තියෙන ආරක්ෂාව. ඉතින් සමහර ඇක්සිඩන්ට් වෙච්ච කෙනෙකුගෙන් මං ඇහුවා සිහි කළාද නැහැ කියලා. ඒ කියන්නේ එතකොට අනතුරක් තියෙන අනතුරක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් අනතුරු නම් කොහොමවත් වෙන්න පුළුවන් ජී අපි ඉල්ලගෙන අනතුරු ගන්න ඕනේ නෑ. අපිට තියෙන ජීවිත කාලයක් නේ මේ ජීවිතේ නේ. අපි ගත්තොත් දැන් සෑහෙන වයස ඉවරයි.
නමුත් අපිට තාම මේ කියන ආකාරයට ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම ඇති කරගන්න තාම අපි සමර්ථ වෙලා තියෙනවද කියන එක ගැටලුවක් නේද? ඒකට විසඳුමක් තාම නැහැ. ඉතින් ඒ නිසා මේ අපේ ජීවිතේ කාලය යනවා, වයසට යනවා, ලෙඩ දුක් වලට භාජනය වෙනවා. ඉතින් කොවිලා හරි මැරිලත් යනවා. ඒ නිසා අඩු ගානේ මැරුණට පස්සේ අපිට අර දිලිඳු මිනිස්සයා ගියපු තැනටවත් තියාගන්න කොහෙද? ඔව් තව දිශාවටවත් ගියොත් ආයේ මාර්ගඵලලාභී දෙවිවරු ගොඩාක් වෙලාට මේ දෙවිවරුන්ගේ ආවේශ දීර්ඝ නිසා මේ මනුස්ස ලෝකෙ වෙච්ච මේ විපර්යාසය දන්නේ නැහැ. දෙවිවරු දන්නේ නැහැ. මොකද දැන් අපි ගත්තොත් දවස් ගණන් සමහර දිවි ලෝක වලට බුදුජන් වහන්සේ පහළ වෙලා. ඒ නිසා සමහර මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නේ අර පරණ වීරිය. පරණ ශ්‍රද්ධාවෙන් ඒගොල්ලෝ පරණ මානසිකත්වයෙන් ඉන්නේ. අපි මෙහි ඉන්නේ හොඳට මෙහෙම්පත් වෙලා. මනුස්ස ලෝකේ ආයේ පරණ වීරිය නැහැ, පරණ ධෛර්යය නැහැ, පරණ ශ්‍රද්ධාව නැහැ, පරණ කුසලතා නැහැ, වාසනාව නැහැ, මුකුත් නැහැනේ. යාන්තම් තමයි මේ දරිබඩි ගහලා එක්කෙනෙක් දෙන්නේ බේරෙන්න තියෙන්නේ. ඉතින් දෙවි ලෝකේ ගියොත් එහෙම දෙවිවරු දන්නේ පරණ ලෝකෙ ඉවරයි කියලා. ගොඩක් දෙවිවරු. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ තාම් පරණ විදී ශ්‍රද්ධා සම්පන්න, වීරිය සම්පන්න, ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙන්නේ ඉන්නවා කියලා. ඒගොල්ලෝ දන්නේ. ඉතින් අපි හිතාගෙන ඉන්නේ අපි මේ ඔක්කොම දන්නවා කියලා. ඒකයි මෙලා තියෙන්නේ. අපි කුසලතා දිව්‍ය ඉස්සර සමච්චයට ලක් වෙනවා. ඒ නිසා අපි අර මේ ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන හොඳට. සීලාදී කටින් නෙමෙයි ඇති කර ගන්න. මනසින් ඇති කර ගන්න තියෙනවා. ඒ මනසින් ඇති කරගෙන ඒක තුත් අපිට මනස ලෝකයේ අපි කී ප්‍රයෝජනෙ තියෙනවා. ඊට පස්සේ තෙරුවන් සරණ ගීපේකේ ප්‍රයෝජනෙ තියෙනවා. සීලේ පිළිපෙකේ ප්‍රයෝජනෙ තියෙනවා. දාන ආදී පින්කම් කරපේකේ ප්‍රයෝජනෙ තියෙනවා. ධර්මී ඉගෙන ගන්න එකේ ප්‍රයෝජනෙ තියෙනවා. හැබැයි ප්‍රයෝජනෙ තියෙන්නේ අපි ඒක හරි විදියට කරගත්තොත් තමයි. ඉතින් එහෙම ගිහිල්ලා යන්තම් එතනට හරි ය아가ත්තොත් ලොකු විසඳුමක්. ඒක පොඩි විසඳුමක් නෙමෙයි. ලොකු විසඳුමක් ඇයි? අර පරණ වීරිය තියෙන, පරණ සීලයේ සිල් බලය තියෙන, ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරපෑයි තාම දිවි ලෝකේ ඉන්නවා දවස් ගානයි තාම. මෙහෙන් ගිහිල්ලා ඊට ගිය ගමන් ඒගොල්ලන්ගේ උදව් ලැබෙනවා. ඒකයි මම ඔය ගොඩක් විට කිව්වේ. ඉතින් මුලින්නේ තියෙ මගෙන් එක එක ප්‍රශ්න අහනවා. එහෙම කොහොමද කියන්නේ? ඔය දිවි ලෝකේ සැපනේ, ඒ සැප තියෙනවනේ කී කී විකාර කියනවා. ඒ නිසා මේක තේරුම් ගන්න කල්පනා කරන්නේ නැහැ. ඉතින් කල්පනා කරන්න මේක බරපතල ප්‍රශ්නයක් අපිට මේ තියෙන්නේ. දුගතියට වැටෙන අනතුර ඊළඟට සිතකය වචනයෙන් අකුසල් රැස් වෙන එක, මේ කුසල් පිහිටවා ගන්න තියෙන අමාරුව මේවා තේරුම් අරගෙන ඉතින් මේ මහත්මයා කළා තියෙන නා සුළුපටු වැඩක් නෙමෙයි. ඒ කියන්නේ මේ වගේ බේර විහාරස්ථාන හදලා ඒ වගේම මෙතන මොකක් හරි වාසනාවක් තමයි මේ සිරිවිමල ස්වාමීන් වහන්සේ වගේ මේ ශ්‍රද්ධාවන්ත තරුණ ස්වාමීන් වහන්සේලා සිටින්. ඉතින් මේ පන්සලට ලැබිච්ච ලොකුම ආලෝකය තමයි මේ ශ්‍රද්ධා සම්පන්න තරුණ ස්වාමීන් වහන්සේලා සිටින්. ඉතින් ඒ නිසා උන්වහන්සේලාත් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ ධර්ම මාර්ගය තමයි මං. හැබැයි මේක කයිවාරු වෙන්නම් කරන්න බෑ. මේක කරන්න තියෙන්නේ මානසිකවම ඇති කරගන්න දෙයකින්. වචනින් නෙමෙයි, කයිනුත් නෙමෙයි. මොකෙන්ද කරගන්න තියෙන්නේ? මානසිකවම තේරුම් අරන් හක්තම. මානසිකව කියලා කියන්නේ මේ හිතෙන්නේ අපි මේ හයිය ගන්න තියෙන. දැන් අපි කියන මෙහෙම. දැන් මේ ගොඩනගිල්ල දැන් මාස 12න් හැදුවකොට මේ හිතෙන් හයිය ගත්ත නිසානේ පුළුවන්. ඒ වගේ එකක් මේ මානසික කියන්නේ බටළු ගන්න නැතුව තේරුම් ගන්න. ඒ නිසා අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් පින්කමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ සප දිනු කරගෙන අප සියලු දිනාවම ආරක්ෂා කරත්වා.
අපනමි මේ පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින අයිති වෙලා ඒ සියලු ඥාතීන් පරලෝක වශයෙන් සැපෙන් සැපයට පත්වෙත්වා ඒ සියලු ඥාතීන් සංසාර දුකින් අත මිදෙත්වා ඒ වගේම මේ අලංකාරති මහල් මන්දිරයේ නිම කළ රජී අබේවීර මැතිතුමා කාන්ති අබේවීර මැතිණිය කියන දෙදෙනා දම්පතින්ගේ උදයා දර්ශනී අබේවීර දීනියට පින් පිණිස කළා තියෙන්නේ ඒ උදයා අබේ දර්ශනී දීනියට උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම රජී අබේවීර කාන්ති අබේවීර කියන දෙපළට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුසත් ඒ වගේම උතුම් ධර්මාභෝධයත් පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් අපේ ශ්‍රීමල ස්වාමින් වහන්සේට මේ වැඩෙන්න පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා. මේ වැඩසටහන සංවිධානය කළ අබේපුර අවමංගල්‍යාධාර සමිතිය සහ සුභසාධක සමිතියේ පින්වතුන්ටත් නානා අයරින් ආධාර උපකාර කළ සියලු දෙනාටත් සියලු යහපත සැනසෙල්ල ධර්මාභෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලුම දෙනාට මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබුණු පින් බලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදින් දිව්‍යන්ගේ ආරක්ෂාවෙන් අපගේ මෙලොව ජීවිත වාසනාවන්ත පරලෝ සුගති සම්පස් සැලසේවා. අපි සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඔහු වන්දනා කර ගන්න කියන්නේ ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයියං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමි භන්තේ ඕකාස කමාමි භන්තේ ဒုတိယံපි ඕකාස කමාමි භන්තේ තတိယံපි ඕකාස කමාමි භන්තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු සීල දෙනා නිදුක්කිත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා තිරුවන් සරණං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලබත් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ